සුභ උදෑසනක් ඔබ සැමට අපි අද මේ මාධ්‍ය ආමන්ත්‍රණයේ තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් මම අපේ මාධ්‍ය කමිටුවෙන් කරපු ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි සියලුම මාධ්‍ය නියෝජනය කරන මහත්ම මහත්මීන් ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේදී මෙහෙට මේ ෆිසිකලි ඇවිල්ලා තියෙන අය ඒ වගේම අපිට ඔන්ලයින් Zoom පද්ධතිය මගින් සම්බන්ධ වෙච්ච මාධ්‍ය නිලධාරීන් සියල්ලම මම මේ අවස්ථාවේදී පිළිගන්නවා මුලින්ම මම කියන්න ඕන අපිට තිබුණා මේ මේකක් ඇයි අපි මුද්‍රිත මාධ්‍ය මෙහෙට ගෙන්නන්නේ නැති කියලා. ඉතින් ඇයි මේ එක කොටසකට විතරක් ඉන්න කියන්නේ අනෙක් අයට ඔන්ලයින් ඉන්න කියන්නේ කියන ප්‍රශ්නය පත්‍රවල පළවිලා තිබුණා. ඉතින් අපි ඒක කියන්න ඕනේ මේ අද කතා කරන මාතෘකාව නිසා තමයි අපි කොටසකට අපිට අපි සෑම අවස්ථාවකම රෝගයේ බෝවීම වළක්වීමේ ක්‍රමවේදයක් හැටියට වෙනත් ආකාරයකින් අපිට සාකච්ඡාවේ තියෙන කරුණු ලබා දිය හැකි නම් අපි ඒ වෙලාවට පුළුවන් තරම් මුණ ගැසීම කියන එක වළක්වීමේ උත්සාහයක් දරන ක්‍රමවේදයක් විදිහට පමණයි ඒක එහෙම වෙන්නේ. ඉතින් අපිට තියෙන සීමිත ඉඩක් අපි අත්‍යවශ්‍ය අය මෙතනට ආවා කියලා අපිට ලොකුම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට ගොඩක් කට්ටිය ආවොත් එහෙම මෙතන රෝග බෝවන ස්ථානයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද අපි සාමාන්‍යයෙන් කියනවා මුද්‍රිත මාධ්‍ය අපිට ඔන්ලයින් සම්බන්ධ වෙන්න කියන එක. ඉතින් දැන් අපි මේ අවස්ථාව එන්න කියලා කිව්වේ දැන් අපි මේ සුමාන අපි දැනට දවස් 10කට පමණ පෙර ආතුව අපි එක මාධ්‍ය දැනුම් දීමක් කරා අපිට හිතුණා සංවිධානයක් විදිහට අපේ සංගමයක් විදිහට ජනතාව දැන් තියෙන තත්ත්වය ගැන රෝගය තියෙන තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත් කියන එක අපි ඇත්තෙන්මම සුමා දවස් 10කට පමණ පෙර ආතුව මේ රෝගය ටික ටික වැඩි වෙනවා කියන එක ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් අපි දැනුවත් කරා. අපි ඒක සම්බන්ධව පළමුවෙන්ම කියන්න ඕන දැන් මේ රෝගය අපි ඒ සම්බන්ධව දැනුවත් කරා. එතකොට ඒ දැනුවත් කිරීම මගින් අපිට කොතරම් දුරට අපේ පණිවිඩය සමාජයට ගියාද කියන එක ගැන ලොකු වැටහීමක් නැහැ. නමුත් අපිට සමාජයේ හැසිරීම දිහා බැලුවාම අපිට පණිවිඩය කොතරම් දුරට ඇහුණද කියන එක ගැන පොඩි සැකසංකා පහළ වෙලා තියෙනවා. ඒතර අපි දැන් මේ බැලුවොත් එහෙම මම පොඩ්ඩක් ෂෙයා කරනවා මගේ ඩෙස්ක්ටොප් එක. හරි මේ බැලුවොත් එහෙම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යන එපිඩමියොලොජි යුනිට් එකේ අපි එපිකර්ව් කියන සටහන තමයි මේ පේන්නේ. ඒතර අපි එපිකර්ව් එක අපි ගිය සැරේ සාකච්ඡාව තිබ්බේ මේ හරියදි වගේ තමයි අපේ සාකච්ඡාව ආවේ. දැන් අපි මුලින්මම අපේ ගිය සැරේ අපි ලොක්ඩවුන් එක තියලා අපි යම්කිසි ප්‍රමාණයක ඵල ප්‍රයෝජන ලබාගෙන මේ වගේ අපිට බැස්මක් ආවා රෝගීන් සංඛ්‍යාව සම්බන්ධව. ඊට පස්සේ මේ හරිය වෙලා ආයෙමත් අපේ හැස්රීම මත රෝගය බෝ වෙන ක්‍රමවේදය වැඩි වුණා. වැඩි වෙලා අපි මේ හරියෙදි කිව්වා මේ රෝගය දැන් නැගින කලාවට එනවා කියලා අපි ජනතාව දැනුවත් කරා. අපි දැන් ආයිමක්කත් කියනවා දැන් රෝගය ඉතාමත්ම සීග්‍රයෙන් වැඩි වෙන ආකාරයක් අපි දකිනවා. ඒතර මේ රෝගය ඉතාමත්ම සීග්‍රයෙන් වැඩි වෙලා මේක දැන් මේ අපි බලාපොරොත්තු අපි හිතන විදිහට මේක මෙහෙම ලොකුවට මේක යයි කියන එක තමයි මේ සැරේ සාමාන්‍යයෙන් අපිට පුරෝකථනයක් කරන්න තියෙනවා නම් හිතෙන්නේ. මොකද ඒකට හේතුව මේක ආවේ මේ ප්‍රමාණය ආවේ අපිට ඇල්ෆා වේරියන්ට් කියන එකෙන්. නමුත් අපි මේකට යන්නේ අපි ඩෙල්ටා වේරියන්ට් කියන එකෙන්. ප්‍රභේද දෙකක් මෙතන යන්නේ. ඒතර මේ ඩෙල්ටා වේරියන්ට් එකේ ඉතාමත්ම තද බෝවන ගතිය නිසා
අපි හිතනවා මේක ඉතාමත්ම වේගයෙන් මේ රෝගය දැන් පැතිරෙනවා කියලා. ඉතින් අපි කියන්න ඕන විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතේ රෝගීන් ඉතාමත්ම සුලබව ඉන්නවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් ලැබිලා තියෙන දැනටම. මේක මම මේ කියන්නේ මුළු මේ බස්නාහිර පළාතේ බොහෝ රෝහල්වල විශේෂයෙන්ම ජාතික රෝහල්ට ඉතාමත්ම විශාල රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ ඒ ඒකට අනුකූලව දැන් අපි අපි දන්නවා අපි සාමාන්‍යයෙන් අඩු ආදායම් ලාභී රටක් විදිහට අපි සේරම PCR පරීක්ෂණ ගොඩක් කරන්නේ නැහැ. අපි කරන සීමිත PCR ප්‍රමාණය මත තමයි අපිට මේ රෝග මේ වගේ පේන්නේ. ඉතින් අපි දැනුවත් වෙන්න ඕන අපිට මෙච්චර වගේ පේනවා නම් එහෙම අපේ සමාජයේ ඒ වගේ පස් ගුණයකටත් වඩා රෝගීන් ගොඩක් ඉන්නවා කියන එක දෙන නම්බර්ස් වලින් අපිට හරියටම මේකයි ඉන්න ගාන කියලා කියන්න බෑ. ඊට වඩා ගොඩාක් රෝගීන් ප්‍රමාණයක් අපේ සමාජයේ ඉන්නවා. අපි මේවා ගැන සමාජය දැනුවත් කරන්නේ සමාජය මේවා දිහා යථාර්ථවාදීව බලලා මේකෙන් ඒගොල්ලෝ මේකට ගොදුරු වෙන්නේ නැත්තේ කොහොමද කියන එක දැනුවත් වීමේ අත්‍යවශ්‍ය බව නිසා. එතකොට දැන් මේ මේක අපේ මේ මේ යන මේකෙන් ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩියෙන් රෝගය පැතිරෙන නිසා වැඩි රෝගීන් සංඛ්‍යාවකුත් වැඩි සංකූලතා ඇතිවන සංඛ්‍යාවකුත් වැඩි මරණ සංඛ්‍යාවකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපිට මේකට දැනට තියෙන ක්‍රමවේද තියෙන්නේ මේ අවස්ථාවේදී අපි දැනුවත් කරන්න ඕන මූලිකවම අපිට අපි හැමදාම අවුරුදු එකහමාරක් තිස්සේ දෙකක් තිස්සේ කියපු මේ මූලික ටික දැන් අපිට සමහර වෙලාවට ගෙදර හිටිය හින්දා අමතක වුණා. ඉතින් ඔෆිස් එකට යන්න ඉස්සෙල්ලා අර පළපුරුදු විදිහටම අත් දෙක සෝදා ගැනීම කියන එක අර මේ එළියෙන් මේකෙදිම ගෙදරට ආපු හැටි අත් දෙක සෝදා ගැනීම කියන එක මේ නිතර අත් සේදීම කියන එක අපි මතක් කරන්න ඕන. මුව ආවරණය අත්‍යවශ්‍යයි. ගෙදරින් එළියට වැස්සට පස්සේ ආපහු ගෙදර එනකම්ම මේ මුව ආවරණය පැලඳ සිටින්නමම ඕන. ඒ එක්කම ආයිත් කියන්න ඕන අපි මේක මූලිකවම පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට පවවන රෝගයක්. ඒක නිසා සෑම විටම මේ දුරස්ථභාවය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒතර සුංග වෙලාවට මේ කාර්යාලවලට එන අය එකට කෑම ගැනීම කරනවා. ඉතින් එතකොට ඒ වෙලාවට රෝගය බෝවන ප්‍රවණතාවය ඉතාම වැඩි. එකට එකතු වෙලා පොඩි සාද පවත්වනවා. ඉතින් මේ දවස්වල ගමනාගමනය කියන එක ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. පෞද්ගලික ගමනාගමනය තියෙනවා නම් ඒක භාවිතා කරන්න ඕන. ඊට පස්සේ අපි මේ පීක් කවර්ස් කියනවා ඒවා පුළුවන් නම් ඒව වළක්වන්න ඕන. රෝගය මේ ගොඩාක් පිරිච්ච බස් වලින් නම් බෝ වෙනවාමයි. ඉතින් ඒක හින්දා ඒක ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යමයි. ඉතින් මේ අවස්ථාවේදී බොහෝ වෙලාවට අපිට දැන් රෝගීන් බොහෝ ප්‍රමාණයක් එනකොට අපිට වැඩි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා මේ රෝගීන් ජීවිතක්ෂයට පත්වීම වැළැක්වීම සහ අසාධ්‍ය බවට පත්වීම වැළැක්වීම කියන එකට. ඒතර මේකට තියෙන ප්‍රධානම මේක වෙන්නේ අපිට එන්නත්කරණය කියන එක. ඉතින් ඇත්තෙන්ම ඕගොල්ලෝ දන්නවා අපි හැමෝම දන්නවා රටක් විදිහට රජය ඉතාමත්ම වේගයෙන් එන්නත් කරන ක්‍රියාදාමයක් කරනවා. ඒක අපි ඉතාමත්ම ආගය කරනවා. අපි ඒ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාට ඉතාමත්ම කෘතඥ වෙනවා. එතකොට මේ එන්නත් කරණයට හැමෝම යොමු වීම අත්‍යවශ්‍යයි. එන්නත් කරණයට දැන් මේ මම දන්න තරමට හෙට අනිද්දා වගේ ඉඳලා දෙවනි එන්නත වේගයෙන් දෙන්න පටන් ගන්නවා. එතකොට බොහෝ අය අපි දෙවනි එන්නත අරගෙන තවත් ටික දවසක් යනකම් මේකට ආරක්ෂාව නැහැ. ඒක නිසා මේ දෙවනි එන්නත ගිහිල්ලා ගන්න ඕන කියන එක එන්නත් නොගත් අය ගන්න ඕන. එන්නත දෙවනි එන්නත නොගත් අය මතක ඇතුව ගිහිල්ලා දෙවනි එන්නත ගන්න ඕන. ඒ වගේම මේ දිනවල මේ වැළැක්වීමේ ක්‍රියාදාමයට අපිට මරණ අඩු කිරීමට අසාධ්‍ය බව අඩු කිරීමට ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන් 60ට වැඩි අය සහ නිදන්ගත රෝග තියෙන අය මේ සම්බන්ධව වැඩියෙන්ම සැලකිලිමත් වීම. ඉතින් දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකාවල්, ආඝාතය, මේ මේ වකුගඩු අමාරු මේ තියෙන අය විශේෂයෙන්ම මේ අවස්ථාව සැලකිලිමත් වෙන්න. ඒකම
ඒ එකම අපි මේ ගර්භණී මාතාවන් ගැනත් කතා කරන්නම ඕන ඒගොල්ලොත් සැලකිලිමත් වෙන්නම ඕන මේ රෝගය එන එක වළක්වා ගන්න. ඉතින් මම කියන්න ඕන මේක රෝගය සෑදීම මේක පන්තියකට එක පන්තියකටවත් එක වෘත්තික වෘත්තියකටවත් මේ අඩංගු දෙයක් නෙමෙයි. මේක වෛද්‍යවරුන්ට හැදෙන්නේ අනිකායින්ටයි හැදෙන්නේ මීඩියා වලට හැදෙන්නේ නැ අනිකායින්ටයි හැදෙන්නේ දේශපාලඥයන්ට හැදෙන්නේ නැ ජනතාවටයි හැදෙන්නේ එහෙම කියලා පොසත් එක්කිනාට නැ දුප්පත් එක්කිනාටයි හැදෙන්නේ කියලා එහෙම වෙනසක් මේ වෛරසයේ නැහැ මේ වෛරසය හැමෝම එක වගේම මේවා කරගන්නවා විශේෂයෙන්ම අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය හීන වෙලා තියෙනවා නා ඉතින් ඒක නිසා අපි මේ තරහ තිරම බැලීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ හැමෝම වයස මේ වැඩි අවදානම් තියෙන අය උපරිම උත්සාහයක් අරගෙන මේ අවස්ථාවේදී තමුන්ට හැකි උපරිම ආකාරයෙන් රෝගය වළක්වා ගන්න උත්සාහ කරන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන ඒක තමයි මට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී මම වෛද්‍ය මනිස් මහත්මයාට මේ වෙලාවේ කියන්නේ දෙන්න. දැසනත් ඔ මං හිතන්නේ මට කියන්න තියෙන්නේ සාරාංශයක් වශයෙන් දැන් අපි ඉන්නේ ඊටාම තීරණාත්මක අවස්ථාවක මාස තීරණාත්මක මාස එකක් හෝ දෙකක් කියලා කිව්වොත් නිවැරදි මං හිතන්නේ මම අද උදේ දැක්ක දත්ත සටහනක් පැවසුවොත් දැනට සිදුවී ඇති මරණ 4503 කෙනෙක් විශ්ලේෂණය කරලා තිබුණා එයින් 99%ක්ම මිය ගිහිලා තියෙන කිසිම එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය එයින් 40 දෙනෙක් ඒ කියන්නේ 100.08ක් එක මාත්‍රාවක් ලබා ගත්ත අය මේ 4000 ගානෙන්ම 9 දෙනයි මාත්‍රා දෙකම ලබාගෙන මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ මාත්‍රා වලින් මේ එන්නත් කරණයෙන් උනත් නිදාන්ගත රෝග නොයෙකුත් අපි හිතනවා ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා දැන් සමහරුන්ගේ මතයක් තියෙනවා එන්නත් ලබා ගත්තට පසුව අපිට සාමාන්‍ය ජීවිතයකට යන්න පුළුවන් කියලා. ඒක වැරදි මතයක්. ඔබ ආරක්ෂා වෙන්න ඕනේ මේ මාස දෙක තුනවත්. පුළුවන් තරම් අර මුල කාලේ ප්‍රවේසම් වුණ ආකාරයටම ප්‍රවේසම් වෙන්න. මොකද මේ එන්නත් මාත්‍රා දෙක දීලා මාසයක් පමණ යනකම් සම්පූර්ණ ප්‍රතිශක්තිය නොලැබෙන්න පුළුවන්. මේ ටික හිතට අරගෙන අපි ඉන්නේ මේ සංක්‍රාන්ති සමයක. ඒ කියන්නේ ඉතා වේගෙන් එන්නත් කරන්නේ සිදුවේගෙන යනවා ඉතාම සන්තෝසයි ඒ ගැන. නමුත් දැනට මං හිතන්නේ 120ක් පමණ ප්‍රමාණයකට තමයි මාත්‍රා දෙකම ලැබිලා තියෙන්නේ. වයස 30ට වැඩි ප්‍රමාණයෙන් ගත්තොත්. 10%යි 30ට වැඩි ගත්තොත් මං හිතන්නේ මේ 60ට වැඩි ප්‍රමාණය නම් ඊට වඩා වැඩි ප්‍රතිශතයකට ලැබිලා තියෙනවා. ඉතින් අපි අවශ්‍යම කාණ්ඩ ටික මුලින් ආවරණය කරගන්න. මේ කරුණු සලකා බැලුවහම අපි දන්නවා රටක් හැටියට අපිට හැමදාම සංචරණ සීමා දාලා කරන්න බැරි ප්‍රායෝගික ගැටලු ඇති. ඉතින් සෞඛ්‍යමය පැත්තෙන් බැලුවොත් හොඳ වුණත් නමුත් අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ප්‍රායෝගික පැත්ත මේක අත්‍යවශ්‍ය නැත්තම් ඒ කියන්නේ ඔබට යම් තැනකට යන්න පුළුවන් වුණත් මේ සාද සහ අපි කියනවා නොයෙකුත් උත්සව පවත්වන්න අවසර ලබා දී තිබුණත් කරුණා කළා අපේ ආයාචනය වෛද්‍යවරුන් හැටියට පුළුවන් නම් අත්‍යවශ්‍ය නැත්නම් මේ දවස්වල ඒවා පවත්වන්න එපා පුළුවන් නම් ඒ සාදවලට එහෙම නොයා ඉන්න මොකද මෙවැනි දේවල් පෞද්ගල මේ වලින් අපි කියනවා සුපර් ස්ප්‍රෙඩර් ඒ කියන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය අපි ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව බැලුවොත් එක පුද්ගලයෙක්ගෙන්
ඇල්ෆා ප්‍රභේදයෙන් එක්කෙනෙක්ගෙන් දෙතුන් දෙනෙකුට යන විට ඩෙල්ටා ප්‍රභේදයෙන් සමහරට 6 7 10 දෙනෙකුට දක්වා පැතිරෙන්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ මේක ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ කාරණා හිතට ගත්තාම මේ එන්නත්කරණය සාර්ථක කරගන්න පොඩ්ඩක් කාලයක් ලබා දීලා කරුණාකර මේ මාස දෙක පුළුවන් තරම් ප්‍රවේශමෙන් සංචරණ සීමා නොතිබුණත් ස්වයං සීමා ස්වයං සංචරණ සීමා හොඳට හිතලා බලලා තමන්ට අත්‍යවශ්‍ය දෙයට පමණක් එළියට බහින්න කියලා ඊළඟට මම හිතන්නේ දැන් කාර්යාලය හැම අපි පටන් අරන් තිනවා මොනවාද ප්‍රායෝගිකව කර හැකි දේවල් මොකද කියනවා කාර්යාලවල සෞඛ්‍ය පුරුදු මේ නීති අනුව ක්‍රියා කරන්න කියලා අපි දන්නවා කුඩා කාමරයක සමහර විට අපි කියුබිකල් එකක වැඩ කරන්නේ වායු සමීකරණය කරලා තියෙනවා පුළුවන් සෑම අවස්ථාවකම එහි ජනේලයක් තියෙනවා ඒ කැරලා විදුලි පංකාවක් පාවිච්චි කරලා ඒ කාමරේ දොර ඇරලා වාතාශ්‍රය වාතය එළියට යන්න පුළුවන් ආකාරයට ක්‍රියා කරන්න තවත් සමහරුන්ගේ මතයක් තියෙනවා කවුරු හරි ඉන්න වෙලාවට මුව ආවරණ පළඳිනවා ඒ පුද්ගලයා ගිය හැටියම ඒක අරන් දාන. එතකොට මෙවැනි දේවල් අපි දන්නවා මේ වෛරසය යම් කිසි කාලයක් වාතයේ සැරිසරන්න පුළුවන්. එකපාරටම කෙලින්ම මේ එන එකට අමතරව යම් කාලයක් මේ වායු ගෝලෙත් පවතිනවා. ඉතින් එතකොට යම් කෙනෙක් ඒ ස්ථානයට ඇවිල්ලා ඔහු ගිය විගසම මුඛාවරණය අයින් කරොත් අර කෙනාට ඒ රෝගය පැතිරෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි ප්‍රායෝගික කරුණු ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා පුළුවන් ආකාරයට අපිට බැරි වෙයි 150 ඉඩ මීටරේ හැමතැනම තියන්න. නමුත් පුළුවන් ආකාරයට මේ අපි කියපු සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලා තමයි අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. ඊළඟට දුර්මතයක් සමහර විට තියෙනවා මේ දියවැඩියා රෝගීන්ට නිදන්ගත රෝගීන් තියෙන කට්ටියට මේ එන්නත් ලබා ගැනීම සුදුසු නෑ කියලා. භයානකයි කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. සියලු දෙනා කරුණාකර මේ එන්නත ලබා ගන්න. මම හිතන්නේ සමහරු කියනවා අපි වයස වැඩි හින්දා මේ එන්නත ලබා ගත යුතුද කියලා. ඒක තමයි ඉතාම අවශ්‍ය. වයස වැඩි උදවියට මේ එන්නතෙන් ලැබෙන ආරක්ෂාව ඉතා වැඩි. උදාහරණයකට කිව්වොත් මේ එන්නතෙන් කොහොමද ආරක්ෂාව එන්නේ කියලා අවුරුදු 80ක කෙනෙක් මේ රෝගයෙන් මිය යෑමට තියෙන ප්‍රවණතාවය බැලුවාම අවුරුදු 50ක විතර කෙනෙකුගේ මිය යන ප්‍රවණතාවයට මේ එන්නත මගින් ඒ ඇතිවිය හැකි ප්‍රවණතාවය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ 80 කෙනෙක් අවුරුදු 50 කෙනෙක්ගේ ප්‍රතිශක්ති ප්‍රමාණයට වගේ ගේන්න පුළුවන් මේ එන්නතේ. 100%ක් නැති වුණත්. ඉතින් මෙන්න මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. කරුණාකර මේ මාස ඉදිරි මාස දෙක පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න මේ එන්නත් ටික දීලා යම් කිසි ආරක්ෂාවක් අපිට ලබා ගන්න. බොහොම ස්තුතියි. අපි ප්‍රශ්න at this juncture, it's a national need. So purely on health grounds, we can go on telling, you know, have travel restrictions, all that. But as a country, we have to look at all other sectors, and then it's a national decision that has to be taken. I will get the president to comment on that. The with regard to decisions on travel, I mean, it is well understood. You see, everything is very relative. Now, you know that in Sydney City, they have only 25 patients that they closed. Whereas we had 2,000, still we are not closing it and we are opening it. So it's very difficult as health officials for us to comment on. But what we could say, the health impact, we very confidently could say that if you go in a crowded bus, and then if they are infected people, right, definitely that is a source of spread of infection. And beyond that, it becomes very difficult for the Sri Lanka Medical Association to comment on how the country should be governed, because
it involves many other things for which that we are unable to get the responsibility. Yes. Could you take the mic, because there are some online, that's why. Okay, sorry. What about the warning that has been given by Professor Malik, that there would be a vast spread of Delta in Sri Lanka? That is exactly, I do not know whether you were not there initially. I showed that in the epi curve. Now the curve that we had from April end of June sort of, was the alpha variant. But now it is, this second surge is by Delta variant. I mean, it appears particularly in this Western province. This Delta variant, according to Professor Neelika Malavige, who does sort of studies, still hasn't spread widely to other provinces. So in the Western province, the disease, I mean, epidemic surge is so high, particularly because of this, it is so much uncontrollable, particularly because of this Delta variant. And that is the exact reason why we are warning people. I mean, it is the same science that we both are talking, Professor Malik Pieris, as well as the Sri Lanka Medical Association, that this Delta variant would very rapidly spread to other provinces. So it would be over the next 2-3 weeks or 2 months would be very critical. And if you have had the vaccination, at least, I mean, the probability of becoming serious and dying of illness is very much lower. Whereas if you haven't had the vaccination, then particularly if you are elderly, more than 60 years, or with comorbidities, then it could be a serious issue. It's very important that even the people that who have received vaccination will understand that this vaccination provides protection only once they have received the second dose. And then even after that, it should take about at least another 2-3 weeks to give that full protection. And even then, right, we know that very well-known figures, right, faced with disastrous situations, there are many other factors that would determine the outcome of a patient. That's why we say that continue to wear your mask, continue to take all other the public health measures, because, I mean, you just do not know where you stand. So all in unison in this country, how to adhere to all public health measures that has been announced by the Ministry of Health, if we are to sort of have some impact and to control or to mitigate this outbreak at present. එතකොට රෝහල් ධාරිතාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙනිට ඔබතුමී දකින්නේ මේ ඩෙල්ටා වෛරසය නිසා සමාජගත වීමක්ද? සමාජගත වීම කියන එකට අපිට විද්‍යානුකූලව අර්ථ දැක්වීමක් තියෙනවා. ඒකින් හින්දා ඔය වචනය පිටිපස්සේ අනේක මම හිතන්නේ අපිට ඒක මේ සමාජයට වැදගත් කියන එක. අපි කියන්නේ මේ දැන් ඊට පස්සේ සමාජගත වීම කියන ඒ අර්ථ දැක්වීමට යන්න අපි සමාජයේ random අහඹ පරීක්ෂණ කළා දත්ත අරගෙන එහෙම මේ කතා කරන්න ඕනේ. ඉතින් මං හිතනවා අපි අපේ වහරේ දිනදා වහරේ කිව්වොත් එහෙම මේ සමාජයේ තියෙනවා. ඒතොර මේ සමාජයේ අපි යන සෙනග අතර මේ රෝගය තියෙනවා. ඒක නිසායි අපි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. මේ අවස්ථාවේදී සම්පූර්ණ රාජ්‍ය සේවකයන් කැඳවීම එතකොට ප්‍රවාහන සේවය ගත්තාම සම්පූර්ණ පිරල යන්නේ දුම්රිය පොදු ප්‍රවාහනස ගත්තාම එතකොට ඉදිරියේදී මොකද්ද වෙන්නේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම අධිකයි අපිට මේ ඩෙල්ටා වේරියන්ට් එකත් එක්ක ඒක මතමයි අපි මේ කල් තියලා අපි සුමාන දෙකකට ඉස්සලා කල් තියලා දැනුවත් කරේ දැන් මේ නැග්ම පටන් ගත්තා කියන එක මොකද අපේ ඊළඟ සුමාන දෙක දැනටම තීරණය වෙලා ඉවරයි
අපේ දැන් අපි රෝගය ගත්තොත් එහෙම ඒක බලපාන්නේ තවත් සුමාන දෙකකින් එහාට ගිහින් තමයි අපිට රෝගය ඇති වෙන්නේ. ඉතින් ඒක නිසයි අපි මේ ජනතාව දැනුවත් කරන්නේ මේ ආකාරයට මේ රෝගයෙන් වැළකෙන්න කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න කියන එක. එන්නත් කිරීම ඉතාමත් ශීක්‍රෙන් එන මේ වලාවේ. එහෙම. ඒ වගේ වෛරසය ශීක්‍රෙන් පැතිර යනවා. එතකොට මේ දෙක අතර ඔබතුමී දකින්න බොහෝ වෙලාවට වෛරසය ඉදිරියට යනවා. මොකද්ද ජනතාව කළ යුත්තේ මේ අවස්ථාවේ? අපි මේ පුන පුනා කියන එකම දේ තමයි ජනතාවට යලි යලි කියන්නේ විශේෂයෙන්ම 60ට වැඩි අය අධි අවදානම් අය වැඩිපුර ආරක්ෂිත පියවරවල් ගන්න වැඩිපුර එක්ස්ට්‍රා ප්‍රිකෝෂන්ස් ගන්න අරගෙන ඒ ආපු ගමන හැකි ඉගෙන එකට කළා යලි අඩුවෙන්ම අනිත් එක්කෙනෙකුට නිරාවරණය වෙලා ආපසු යන්න ඉවල් වලට ගියත් සමහර වෙලාවට මේ වෙලාවට ඒගොල්ලෝ ගෙදර යන කැතියම ළමයි අරගෙන මේවා කරන්න පුළුවන්. ඉතින් ගෙදරට ගියහම අත දෙක සෝදගෙන වැඩ පටන් ගන්න. ඉතින් අපි දැනුවත් කරන්න පුළුවන් වෙන්නේ අපිට ඒගොල්ලන්ට උපරිම පියවරවල් ගන්න කියන එක තමයි වැඩි අවදානම් තියන අය විශේෂයෙන්ම. අඩු අවදානම් තියන අයත් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ නැත්නම් රෝගය ගෙදර ගෙනහිල්ලා ගෙදර ඉන්න වැඩි අවදානම් තියෙන කෙනාට රෝගය බෝ කරන නිසා. We do not want to talk on that because that we feel that it has to be a collective decision that has to be made. We definitely could say that these are the health impacts. That is our specialty, and we just could comment on that beyond doubt. Doctor, yes, the virus is increasing. The ministry, the Ministry of Health, is well aware, and they must be aware. There is no reason. Because that we even 2 weeks ago we called you and we made you aware, and it is known to medical profession, and we feel our duty to tell public, and maybe because that there are many other things that would determine lockdown. Health may be just one aspect of it. Tum poda pehadili karanne single nawata yara රට නැවත ලොක්ඩවුන් කිරීමකට වැසීමට සිදුවේද මේ තත්ත්වයේ දිගටම පැවතුනොත් එහෙම මේ ලොක්ඩවුන් කිරීමේ ක්‍රියාව කතා කිරීමද අපි දැන් ලොක්ඩවුන් එකක හිටියා එතකොට අපි අපේ රටේ ජනතාවට ලොක්ඩවුන් කියන එක අලුත් දෙයක් නෙමෙයි අපි මුලින්ම ලොක්ඩවුන් කියන එක දන්නවා අපි ගිය අවුරුදු වල හිටියේ හින්දා අපේ රටේ ජනතාව දන්නවා දෙවන ලොක්ඩවුන් එක අපි ගියේ කොහොමද කියලා අපි දෙවන ලොක්ඩවුන් එකේ හිටිය විදිහට තමයි අපිට ප්‍රතිඵල ලැබුණේ අපිට හොඳම ප්‍රතිඵල ලැබුණා දෙවන ලොක්ඩවුන් එකේ. එතකොට ජනතාවගෙන්ම මේ ලොක්ඩවුන් එකට ප්‍රතිවිරුද්ධ මේකක් අපිට එන බවක් පේනවා. රජය අකමැති කියලා හිතනවා ලොක්ඩවුන්. ජනතාව අකමැති කියලා හිතනවා ලොක්ඩවුන්. ඒ දෙක මත මේ අපි සංගමයක් විදිහට අපි ඒක ආමන්ත්‍රණය කරන්නේ නැහැ අපි සෞඛ්‍ය ගැන අපේ අදාළ විශේෂ දේ ගැන අපි දෙගොල්ලම දැනුවත් කරනවා මේ රෝගය බෝ වෙන්නේ මෙහෙමයි කියලා මොකද අපි දකිනවා බොහෝ වෙලාවට අනවශ්‍ය හැසිරීම් ජනතාව තියෙනවා ඉතින් ඒ මේ මෙච්චර අපි කෑ ගැහුවා වුණත් ජනතාව මේක කොච්චර දුරට අනුගත වෙයිද ජනතාවට මේකේ ඒ අපේ මූඩ් එකට කොච්චර ගන්න පුළුවන්ද කියන මේ සේරම ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්නාවලියක් මේ පිටිපස්සේ තියෙනවා අනිත් කාරණාව තමයි මේ වන විට රට තුල තියෙනවා රැලි කීපයක් එකක් මාර්ගයේ දැන් රැලි කීපයක් යනවා අනිත් කාරණාව තමයි දැන් මේ සේවා ස්ථානවල එක්ට්‍රොක් වෙලා සේවය කිරීම දැන් මේක මේ தත්ත්වය ඉදිරිදී පොකුරු ඇතිවීමට රට පුරා හේතුවක් වෙයිද ඒකම තමයි අපි කිව්වේ අපි සමාන මැදෙහිකට පෙරාතුවක් කිව්වා අපිට මේ දෙපත්තම ආමන්ත්‍රණය කිරීම අපිට මේ ඒක විශේෂත්වයක් නැහැ මොකද මේ රෝගය බෝ වෙන හැටි කියනවා අපි එකතු වුණොත් බෝ වුණා එතකොට මේ රැලි වලට කියලා වෙනසක් නැහැ ඔෆිස් එකට කියලා වෙනසක් නැහැ පන්සලට කියලා වෙනසක් නැහැ පල්ලියට කියලා වෙනසක් නැහැ
ඊට පස්සේ පාටි එකට මගුල් ගෙදරට කියලා වෙනසක් නැහැ. මේ රෝගය කොතන කරත් බෝ වෙනවා. ඉතින් ඒක ගැන දැනුවත් වෙන්න කියලා අපි සමාජයෙන් ඉල්ලා සිටිනවා. Doctor, would you be able to explain any other questions from online? Online nange questions atha usala thiyenoda kiyala baluwada? Ha? Ane denna eka unmute karan. Katha karan kiyan. Yes, doctor, would you be able to explain a little bit about herd immunity? At what point of the vaccination drive can we expect herd immunity in the community? For herd immunity generally, that is about out of the population, it's in about 70% of the population, as the way that I'm aware. It's about 70% of population, and as a person, I just do not know how much that you could rely on herd immunity at this point of time. Actually, it's something that a virologist has to answer. Should there be some legislative measures as well to prevent it? I just do not want to put blame on anyone at this point of time. I said that everything is relative. I'm telling again that in United States, they did not try to implement any mobility restrictions, right? Whereas in Sydney City, in Australia, even for a very low number, they lock down. So all these are relative things. So at this point of time, I think that we all have to be together. There is no point in blaming. And we all as a nation have to support each other and then to take maximum precautions to see. I mean, the responsibility is with all. Because however much you say, the disease, there is a nature that people behave. And there is a time that you could keep them under lockdown. There is an amount that a country could afford. So there are many other complicated factors so that we just do not want to come into one side and to blame the other side. Thank you very much. Thank you very much for your participation and patient attention.